नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ब्रह्माति माता पितरो पुम्भाचर्याति उच्चरे आहुनीया च पुन्तानं पजाय अनुकम्पकाति। हे मागे स्वामी भाग्यवत्तु अरिहन्तु सम्मा सम्बुदुरजानन् वहन्सेट मागे नमस्कारय අපරිමිත ගුණයට මාගේ මෙම ජීවිතය පූජා කරමි පූජාවේවා। අතිපූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික පින්වත්නි, විශේෂයෙන්ම අද දවසේහි වටිනාකම අර්ථය පිළිබඳව අපේ අතිපූජ්‍ය රිදීගම් ඉන්දහාලෝක ස්වාමීන් වහන්සේ මැනවින් කරුණු පැහැදිලි කළා. නිධන ප්‍රාප්ත මීට දින හයක් ඉක්ුත්ව ගිහින් තියෙන්නේ අපේ ප්‍රධාන දායකවර කල්යාණ මිත්‍ර ගාල්ලගේ ජෙනල්ද සිල්වා මැතිතුමන්ගේ පුණ්‍යාත්මී ජීවිතයෙහි සද්දින ධර්මානු ශාසනාවයි සිද්ධ වුණේ වෙහෙරගලාරණ්‍ය සේනාසනේ පළුතර නාගුඩසී ජිනවංස යෝගාශ්‍රමය යන උභය සේනාසනාධිකාරී විචිත්‍ර ධර්මකතික රිදියගම ඉන්දහාලෝක සාමින් වහන්සේ විසින් දේශනා කළේ. අපි දැන් මේ මොහොතේ දුරබැහැරයට සීනාසනයට පැමිණිලා මේ අවසාන මොහොතේ පුණ්‍යානුමෝදනා ශීර්ෂගත වීමටයි බලාපොරොත්තු වන්නේ. විශේෂයෙන්ම අපි ජෙරල්ඩ් සිල්වා මහත්තයා උපාසකතුමා, ඔබේ ඥාතිවරයා, තාත්තා, සහෝදරතුමා පිළිබඳව ඉතාමත්ම හොඳින් කරුණු අපි ආදාහන කළේදීත් මතක් කළා. ඉතින් එනිසා එතුමා වචනේ පරිසමාප්තාරතයෙන්ම පින්වත් තාත්තගෙනෙ ගුණබර ස්වාමි පුත්‍රයේ කල්්‍යාණ මිත්‍රයේ එවගේම ගුණගරුක උතුම් මනුස්සේ. එතුමාගේ ජීවිතයේ වටිනාකම මැනවින් ඒ බිරිඳ උපාසිකාව, ඒ පින්වත් දරුවෝ, ඒ ඥාතිතයිසි හැම දෙනා දන්නවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී අන්තර්ජාලයේ ඔස්සේ මේ දේශනාවන් ශ්‍රවණය කරන ලංකාවේ ඉන්න ඔබේ ඥාති පිරිස වගේම විදේශ රටවල ඉන්න සහෝදර සහෝදරයන්, අපේ නීල් මහත්තයාදී හැම දෙනාම සම්බන්ධ වෙනු. බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුනේයාච පුත්තානං පජාය අනුකම්පක. බුදුරජාණන් වහන්සේ වදාළ බොහෝම වටින බුද්ධ වචනයක් සුප්පතිකාර සූත්‍ර දේශනාවේ මැනවින් දක්වලා තියෙනවා. බ්‍රහ්මාති මාතා පිතරෝ, මේ අම්මයි තාත්තයි දෙන්න හරියට බ්‍රහ්මරාජයන් වහන්සේලා වගේ. බ්‍රහ්මාති මාතා පිතරෝ
Pubbaha chariyati bucchare vagima purvacharyan vahansela mul guruvaru daruvange. Enisa ahuneyyacha puttanam bodhuratiyahita yamak genavedille maupiyanta denna dohut mudune thaba vadinta upasthana karanna ahuneye guna samanvagatai. Pajaya anukampaka daruvange lokita mahat ආලෝකයේ අනුකම්පාව දෙමව්පියෝ. තිනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මේ මව්පියන්ගේ ගුණ සම්පන්නිය පිළිබඳව පින්වත්නි වෙන කිසි තැනකින් අපිට අහුල ගන්න හම්බ වෙන්නේ නැහැ. මාතුච්ච පිතුච්ච ගුණ අනන්ත මව්පියන්ගේ ගුණේ බොහෝ අනන්තයි. ඉතින් අනන්ත ගුණේ මව්පියන් සතුව තියෙන්නේ ඇයි? බ්‍රහ්ම විහරණයෙන් යුක්තව දරුවන් කෙරෙන් පිළිපදින නිසා බ්‍රහ්මයා සතුව තියෙන මිත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ගුණ ධර්ම සම්පත්තීන් මව්පියන් ළඟ තියෙනවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් ඇති වෙනවා මෛත්‍රිය හිතවත්කම දරුවන්ගේ සැපයට කැමැති බව දරුවන් දුකට විපතට පත් වුණාම ඇතිවන උණුවන ගතිය කරුණාව මෙදිහත් බව මුදිතාව සැප දුක් දෙකෙහි අන්තයට නොගොස් දරුවන්ගේ සැපයම ප්‍රාර්ථනා කරන බව උපේක්ෂාව මෙන්න මේ ගුණධර්ම හතරෙන් මෞපිය ලෝකෙහි වාසය කරනවා නම් ඒ මෞපියන් කල්යාණ මිත්‍ර මෞපියවරු බවට පත් වෙනවා ඉතින් ඒ මේ වටිනාම පිය කෙනෙකුගේ ගුණබර ජීවිතයේ ගුණ සමුදාහයයි අද මේ සිහි කරනු ලබන්නේ දින 6ක් ඉවරයි එතුමා ජන්මාන්තරගත වෙලා සත්වෙනි දවසේ හිට සංඝගත දක්ෂිණාමය දානමය පින්කමක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ නිසා පවතින රටේ තත්වය අනුව අද මේ ස්වාමින් වහන්සේලා අන්තර්ජාලයේ ඔස්සේ වූ ධර්මානුශාසනාවන් සිද්ධ කරලා පුණ්‍යානුමෝදනා කරන්නේ එතුමාගේ ජීවිතේ ජීවත් වෙච්ච කාල පරාසෙ එතුමා ඇසුරු කරලා ගුණය සීකරන නිසායි. අතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කෙලෙහි ගුණ දන්නා අය ලෝකේ පරම දුර්ලභයි. බොහෝම දුර්ලභ දෙයක්. අද කෙලෙහි ගුණ දන්නවා කියන කාරණේ බොහොම විරලයි පින්වත්නි හරියට යම් උදව්වක් උපකාරයක් කළාම අමතකයි දියේ ඇඳි ඉර වාගේ කියනවා දිය මතු පිට ඉරක් ඇඳගෙන යනකොට අවසන් වෙනකොටම ඉර මැකී යනවා ඒ වගේ තමයි අද ලෝකයේ තත්වය ඒ කෙසේ වුණත් අපේ ජෙනරල් මහත්මයාගේ දයාබර ස්වාමි දියණිය එතුමීයේ දවසෙත් මා සමග කතා කළ බොහොම සෝකයෙන් කනගාටුවෙන් වේදනාවෙන් ඇඳුම් බරව ඉතින් මා එවැනි අවස්ථාවෙත් මතක් කළේ ඔබතුමිය දුක් වෙන්න එපා කනගාටුවෙන්ට දෙයක් නැහැ තමන්ගේ අසනීපකම් ගැනවත් හිතන්න නැතුව ස්වාමි පුත්‍රයාට මාතු බරිය වශයෙන් අර තියෙනවනේ සප්ත බරියා සූත්‍රයේ බිරින්දෑවරු හත් දෙනෙක් ගැන බගිනි බරිය ආදී මාතු බරිය කියලාගෙන අම්මා කෙනෙක් වගේ ස්වාමි පුත්‍රයව බලාගන්නේ දරුවෙක් බලාගන්නේ අම්මා කෙනෙක් ආන් ඒ වගේ අම්මා කෙනෙක් නිසා කමනින් ඕන මහත්මිය එම ශෝක වෙන්නට උවමනා නැති කෙනෙක් තුනුරුවන් විශේෂ සිත පහදවාගෙන ස්වාමි පුත්‍රයා කෙරින් අප්‍රමාණ ආදරයකින් භක්තියකින් බලාගත්තේ මහ පින්කමක්නේ තිරිසයි දරුවෝ ටිකත් එහෙමයි දියණිවරු දෙපළ තුම්පළ ලොකු දියණිය ජෙනී ඒ වගේම නීනදුව ඒ වගේම කුඩා දියණිය හරේන්ද්‍ර පුතා ඒ වගේම සඳුන් පුතා ආදී හැම දෙනාම මා ඊටාම ළඟින් ඇසුරු කරන නිසා ඔබ ඊටාම කල්යාණ මිත්‍ර ගුණ දන්න දරු පිරිසක් අම්මයි කළා අතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කිව්වේ ඒකයි තාත්තා කරපු උපකාරය ආධාරය අනුග්‍රහය මේ දරුවන්ටවත් බිරිඳටවත් අමතක කරන්න බෑ ඒ නිසයි අර ශෝකය මැරෙන බව නොදැන නෙවෙයි යඬන්නේ ජීවිතය අනියත බවත් මරණය නියත බවත් හොඳින් දන්නවා
එනිසා මෙවැනි වෙලාවකදී දැන් ස්වාමින් වහන්සේගේ දේශනාව බොහොම වටිනා දේශනාවක් මම ශ්‍රවණය කළා. ජීවිතයේ යථාර්ථය පිළිබඳව උපන්නා වූ සියලු සංස්කාර ධර්මයෝ නැසී වැළසී යන බැවින් අප්‍රමාදීව ඒ අවබෝධය පිණිස කටයුතු කරන්නට කියලා දේශනාවෙන් කියවුනේ. එනිසා අපි කල්පනා කරන්නට ඕනේ එහෙමයි. මේ ලෝකේ හටගත්තානම් යම් සංස්කාර ධර්මයක් ඒ සියලු සංස්කාර ධර්මයෝ හේතු වෙනස් වෙලා යනකොට විනාශභාවයට පත් වෙනවා. පණ ඇති පණ නැති හැම ධර්ම ස්වභාවයකම තත්වය ඒකයි. ඒ අනුව හිත කුළු ගන්නවගෙන ඒ පැත්තට නැඹුරු කරගෙනයි හිත සංසුන් කරගන්නට වෙන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා පිරිනුවන් පාවදාලා මහා තිදේති බලේති තේජවන්ත මහ රජවරු මහ සෙම්පතිවරු මහ සිටුවරු මැති ඇමතිවරු මිය පරලෝකියා දඹදිවත් ලක්දිවත් ඒ මහා රාජධානී නෂ්ඨාවශේෂ වෙලා අනිත්‍ය ස්වභාවයට පත් වෙලා ගිය බලන්ට වෙනස් වෙච්චි හැටි අනුරාධපුර රජ රටට යනකොට අද අපට දකින්න ති ලෝවා මහපායි ඉසුරු මුනි ආදී ඒ තැන්වල ගල් කුළු පමණක් ශේෂ වෙලා තියෙන මහා රාජධානි විනාශ ස්වභාවයට පත් වෙලා ගිය අනිත්‍ය ස්වභාවයට පත් වුණා. ඉතින් අනිත්‍ය ධර්ම ස්වභාවයන් මේ ලෝකේ හැමදාමත් පවතිනවා. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා ඒ අනිත්‍ය දුක අනත්ත කියන මේ පද තුන හොඳින් අවබෝධ කරලා ලෝක සත්වයාට දේශනා කරනවා. ඒ අනුව අපේ හිත බුද්ධ වචනියට අනුයාතීව නුවණින් යුක්තව බලන්න ඕනේ. එතකොට අපේ හිතේ සෝකය දුක යටපත් කරගන්නට ලැබෙනවා. එහෙම නොවුනොත් පින්වත්නි කොයිතරම් හැඬුවත් කොයිතරම් වැළපුණත් කොයිතරම් ශෝක කළත් කවර කවමදාවකවත් හඬල වැළපිලා ශෝක කරලා ශෝකය දුරු කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙම ඇඬීම නිසා වැළපීම නිසා ශෝක කිරීම නිසා නැවත නැවත ශෝකයේදීම නිසා දුක ඉවර වෙනවනම් අනමතක් හෝ අයං භික්කවේ පුබ්බහ කෝටින පඤ්ඤාය තිනු ප්‍රඥප්තියක් තියන්නත් බැරි තරම් අතිදීර්ඝ සසරෙදී එක මව් කෙනෙක් එක පිය කෙනෙක් මිය ගිය අවස්ථාවල සංසාරයේ හඬපු කඳුළු එකතු කළහොතින් සතර මහා සාගරයේ ජල කඳ පරදින තරම් එක තාත්තා කෙනෙක් මැරුණු දුකට සංසාරය අපි හඬපු කඳුළු එච්චර වැඩි කියනවා. මව් කෙනෙක් මිය ගිය හැම්පස්සේ හඬපු කඳුළු මව්වරු වෙනුවෙන් සසරෙදී සතර මහා සාගරයේ ජල කඳට වැඩිය වැඩි කඳුළු කඳ කඳුළු හලපු හඬපු වැළපිච්ච සංසාරික ඇවිදින අපිට මේ ජීවිතයේ හිදිත් දැන් මේ පියාණන් ගැනත් අපි කඳුළු හැලුවා. ඉතින් ඒ හලන කඳුළු වලින් එක කඳුළු කැටයක්වත් ඔබටවත් මටවත් මියගිය ඥාතිවරයාටවත් කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නෙවෙයි කියන එක ලෝතර තථාගත සරුවඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේම වදාළා. අන්න ඒ නිසා මා ඉතා කරුණාවෙන් යුක්ත ඔබට ධර්මෝපදේශයක් වශයෙන් දේශනා කළේ මේ ලෝකේ බ්‍රහ්මයාහ සමාන බ්‍රහ්ම විහාර ගුණ ධර්ම තියුණු අපේ පියාණන් වහන්සේ දැන් දින 6කට කලින් පරලෝක සපත්වී එතුමා කර්මානුරූපීව යම් තැනක යම් ස්ථානික උපත ලබන ආවරයි. පොඩි ස්වාමින් වහන්සේ මතක් කළා වගේ එක්තිස් තලයේ කොතනක හරි එතුමා දැන් කර්මානුරූප ඉපදිලා ඉවරයි. එනිසා එතුමාට ප්‍රයෝජනීය පිණිස පවතින්නේ අපි මේ සිදු කරන දාන ධර්ම සංඛ්‍යාත කුසල් ධර්මයන් පමණමයි, වෙන කිසිවක් නෙවෙයි. අන්න එම නිසා ඉතාම හොඳින් තදින් හිතන අරගන්ට අපි අපේ ජීවිතයේ සිදු කරනු ලබන මේ සියලු කුසල් ධර්මයන් සිදු කළා වූ සියලු කුසල් ධර්මයන් මීට දින 6කට පෙර ආතුව පරලොව සැපත් වී ගිය ගාල්ලගේ ජෙරල්ද සිල්වා පියාණන් වහන්සේට ඥාතිවරයාට ස්වාමි පුත්‍රයාට සහෝදරතුමාට සංසාර දුක්ඛයන්ගෙන් නිදහස් වෙලා සසරේ නැවත නැවත හඬන්න වැළපෙන්න අසනීප වෙන්න
නොලැබෙන තැනටපත් වෙන්න ව්‍යාධි දුකින් ජරා දුකින් අප්‍රමාණ දුක් සසරින් නිදහස් වෙන්න අමහමහ නිවනින් සැනසී ගන්නට මේ උදාරතර කුසල් හේතු වේවා කියා ප්‍රාර්ථනා කර ගන්නට ඕනි සාදු කියලා ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් අවස්ථාවේදී ධර්මානුශාසනාව සඳහා වැඩමව වදාළ පූජනීය රිදීගම්ින්දා ලෝක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් අන්තර්ජාලයේ ඔස්සේ මේ පහසුව සලසා දුන්න අපේ හරේන්ද්‍ර පුතණුවන්ට ඒ වගේම එම පවුලේ වැඩිමහල් දියණිය ජෙනී දියණිය නීනා දියණිය ඒ වගේම නදී දියණිය ඒ වගේම සඳුන් පුතණුවන් ඇතුළුව ඒ පවුලේ සෑම දිනාටමත් මේ උතුම් අවස්ථාවේ ධර්ම ශ්‍රවණයේ සිදුකුණු ලබන සියලුම ඥාතීන්ට නෝර්වේ රටෙහි පදිංචි අපේ ජෙනට් නෝනා මහත්මිය වැඩිමහල් සහෝදරිය ඒ වගේම ඇන්ජිලා නෝනා ඇනී නෝනා මහත්මිය නීල් මහත්මා තිල්මා මහත්මිය ඇතුළු මේ පවුල්වල සියලුම සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම ලංකාවේ බාල සහෝදරි ජෙනරල් මහත්මාගේ ශිරාණි මහත්මිය නිලාන් මහත්මාදී හැමෝමත් මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන සියලුම ඥාතීන්ටයි සියොබ සෑම සියලු දෙනාටමත් මේ උදාරතර කුසලානි සංසය පිහිටත්වා ඔබ හැම දිනාටම මේ උදාර කුසල් බලින් සියලු යහපත වේවා අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු නිදන ප්‍රාප්ත ජෙනරල් ද සිල්වා මෙතුමන්ට බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා නිවී සැනසී වැඩමදහල අමා මහ නිවන් සම්පත් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාව ඒ මේ ප්‍රාර්ථනාවන් සිතේ දරා හිට මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් මේ ගිය පියාණන් ඇතුළුව ලෝරා මහත්මිය ගාල්ලගේ ප්‍රැන්සිස් මහත්මයි මව්පියන් දෙපළටත් ඇතුළුව මේ පින් අත් වේවා කියා පුණ්‍යානුමෝදනා කරමු ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ රසකලෝ උදාරතර කුසලානි සංස ධර්ම බලයෙන් ඔබ සෑම සියලු දෙනාටම සියලු යහපත සැනසෙල්ල වේවා නිදන ප්‍රාප්ත ජෙනරල් සිල්වා මෙතුමන්ට අමහා මහ නිවන් සම්පන්නම ලැබේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වන්නම් තී ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ගේ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතෝ